සුබදවසක් හැමෝටම අද අපිට ඇත්තම සුවිශේෂී දවසක් විශ්වය පිළිබඳ උනන්දු පිරිසක් හැටියට ඒ තමයි NASA James Webb අභ්‍යවකාශ දුරේක්ෂී විසින් ලබාගත් පළමු ඡායාරූපය ජනතාව වෙත නිකුත් කරපු දවස. දැනට නිකුත් කළා තියෙන එක ඡායාරූපයක් විතරයි. ඒක ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍යර පළමුවෙන් වෙලද දක්වා ඊයේ දවසේ අද එහෙම නැත්නම් ජූලි 12 වෙනිදා සම්පූර්ණ ඡායාරූප එකතුව හා ඒට අදාළ දත්තයන් නිකුත් කරන්න NASA ආයතනයේ සූදානම් ඉන්නවා. ඒකට කවුන්ඩවුන් එකකුත් උන් දාලා තියෙන්නේ මේ ආකාරයි. තව පැයකින් වගේ ඒ දත්ත අපි හැමෝටම බලා ගන්න පුළුවන් වෙයි. දැන් ඔයාලා මේ දකින්නේ NASA ආයතනයේ විසින් මාධ්‍යර නිකුත් කරපු පළමු James Webb ඡායාරූපය. මේක නම් කරලා තියෙන්නේ James Webb Deep Field කියලා නමින්. මේක විශේෂත්වය තමයි මේ ඡායාරූපයේදී ඔයාලා දකින්නේ විශ්වය අපි පෘථුවේ ඉඳලා බලනකොට පේනවා වගේ අතිවිශාල ඒරියා එකක් නෙවෙයි. ඡායාරූපයේ විශාල ඒරියා එකක් පෙනුනට අපි ඇත්තට මේ දකින්නේ ඉතා කුඩා වැලි කැටයක් අතර අරගෙන හසට තියලා බැලුවොත් පේන තරම් කුඩා ප්‍රමාණයක ඒරියා එකක් විතරයි. හැබැයි ඒ ඒරියා එකේ ඔයාලට හොඳින්ම පේනවා චක්‍රාවාට දහස් ගණනක් තියෙන ආකාරය. ඉතින් හිතන්න අපිට පුළුවන් වුණොත් අපි පේන සම්පූර්ණ විශ්වයම මේ ආකාරයෙන් ඡායාරූපගත කරන්න විශ්වයේ ඈත තියෙන චක්‍රාවාට කීයක් දැක ගන්න පුළුවන් වේද කියන එක. සමහර විට ට්‍රිලියන ගණනක් ඔක්වා ට්‍රිලියන ගණනක් අපි නොදන්න චක්‍රාවාට මේ විශ්වයේ තියෙනවා. ඒ අපිට දැක ගන්න පුළුවන් වෙයි. මේ පින්තූරය දකිනකොට ඉතාම පැහැදිලි විශ්වය කොච්චර විශාලද කියන එක හා අපේ චක්‍රාවාට කියන්නේ තවත් එක් චක්‍රාවාටයක් පමණයි මේ විශ්වයේ තියෙන සියලුම චක්‍රාවාට ගත්තොත් අතිශයින්ම වැදගත්. ඊළඟ කාරණේ තමයි මම මීට කලින් James Webb දුරේක්ෂය ගැන කතා කරපු වීඩියෝ එකේදී පැහැදිලි කරලා දුන්නා මේ දුරේක්ෂය කොතරම් බලවත්ද කියන එක. අවුරුදු 20ක් පමණ පැරණි Hubble දුරේක්ෂයක සංසන්දනය කරොත් James Webb-ට පුළුවන් ආසන වශයෙන් විශ්වයේ බිහිවීමෙන් පස්සේ අවුරුදු මිලියන 100,500 අතර කාලයක් දක්වා අතීතයේ දකින්න NASA විසින් ඉදිරිපත් කරලා තියෙන ඇස්තමේන්තු අනුව. මේක සරල කාරණාවක් හෝ වැදගත් නැති කාරණාවක් නෙවෙයි. එතරම් කාලයක් දුරට අතීතයේ දකින්න පුළුවන් කියන්නේ ඉදිරියේදී විශ්වයේ බිහිවීම පිළිබඳ අපිට තව බොහෝමයක් අභිරහස් විසඳා ගන්න හැකියාව ලැබෙනවා. හොඳම උදාහරණේ Hubble Deep Field ඡායාරූපයයි මේ James Webb Deep Field ඡායාරූපය අරගෙන බැලුවොත් මෙන්න මේ ආකාරය. මේ දෙකම අරන් තියෙන්නේ ස්මැක් 0.723 කියන චක්‍රාවාට ක්ලස්ටර් එක තියෙන එකම කලාපි. ඔයාලට බලා ගන්න පුළුවන් Hubble ඡායාරූපයට වඩා James Webb near infrared කැමරාවෙන් ගත්ත ඡායාරූපය කොතරම් details තියෙනවද කියන එක. Hubble-ට දකින්න නොහැකි ඉතාමත් කුඩා ආලෝකයන් සහිත චක්‍රාවාට පවා James Webb Deep Field ඡායාරූපය අපිට දකින්න පුළුවන්. ඊටත් වඩා මේ ඡායාරූප දෙකම මේ ආකාරයෙන් එකට තියලා බැලුවොත් ඒත් අපිට පේනවා Webb දුරේක්ෂයේ තියෙන බලවත්කම කොච්චරද කියන එක ගැන. මේක තවත් වැදගත්කමක් තමයි අපි මේ අතරම දකින්නේ ස්මැක් 0.723 චක්‍රාවාට ක්ලස්ටර් එක අද තියෙන තත්ත්වය නෙවෙයි. මීට අවුරුදු බිලියන 4.6කට පෙර තිබ්බ තත්ත්වය. අභ්‍යවකාශයේ දිහා බලද්දී අපි හොඳින්ම දන්න දෙයක් තමයි ආලෝකයට වේගයක් තියෙන ඒ වේගය ඈත වස්තුන් වල ඉඳලා අපි වෙතට එන්න ඕනි අපිට දකින්න පුළුවන් වෙන්න නම්. හැබැයි ඒ අද අපි දකින්නේ අදාළ වස්තුව අද තියෙන තත්ත්වේ නෙවෙයි. අද අපි දකින ආලෝකයේ අදාළ ඈත වස්තුවෙන් පිටතුණු කාලයේ තිබ්බ තත්ත්වේ. සමහර විට අපි මේ Webb ඡායාරූපයේ දකින ඉතා කුඩා ඈතින් තියෙන චක්‍රාවාට මේ වෙනකොට විනාශ වෙලා තියෙන්නත් පුළුවන්. අනෙක් අතට මේ චක්‍රාවාට ක්ලස්ටර් එකේම තියෙන සම්පූර්ණ ස්කන්ධය නිසා ඇතිවන ග්‍රැවිටේෂනල් ලෙන්ස් ඉෆෙක්ට් එක මගින් අපිට තවත් ඈතින් තියෙන චක්‍රාවාට උඩාවට පෙනෙන චක්‍රාවාට පැහැදිලිව දැක ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ග්‍රැවිටේෂනල් ලෙන්ස් කියන්නේ අපි මේ ක්ලස්ටර් එකට අදාළ කරගත්තොත් විශාල ස්කන්ධයක් සහිත චක්‍රාවාට පොකුරක් මගින් ඒකට තවත් ඈතින් තියෙන චක්‍රාවාටවල ආලෝකය බෙන්කිරි. මේ නිසා නොපෙනෙන තත්ත්වයේ තියෙන චක්‍රාවාටවල ආලෝකයන් පවා අපිට දැක ගන්න හැකියාව ලැබෙනවා තරමක් විශාලව. හරියට කැමරාවක් පින්තූරයක් නිපදවන්න ආලෝකය බෙන් කරනවා වගේම තමයි. ඉතින් මේක ඇත්තටම වැදගත් නිවුස් එකක් අපිට අහන්න ලැබුණු. අපේක්ෂාවෙන් ඉමු අනිත් පින්තූර හා දත්තයන් ටික NASA විසින් නිකුත් කරාට පස්සේ ඒවයි මොනවද තියෙන විශේෂත්වයන් කියන එක ගැන. කොහොම නමුත් මේ Deep Field ඉමේජ් එක දකිද්දී මීට අවුරුදු බිලියන 4.6ක අතීතයේ අපි දකිනවා වගේම හිතන්න මේ කුඩා ඒරියකක අපි දකින දහස් ගණන් චක්‍රාවාට අතරේ අපි වගේ ජීවීන් හිටපු ශිෂ්ටාචාර කීයක් තිබිලා විනාශ වෙලා යන්නේ ඇතිද? එහෙම නැත්නම් දැනටමත් ජීවීන් ජීවත් වන ඔය ජීවියකට හිතකර මුල් අවධියේ පවතින පෘථිවි වගේ ග්‍රහලෝක කීයක් මේ චක්‍රාවාටවල ඇද්ද කියන දේ. සමහර විට බිලියන ගණනක් වෙන්න පුළුවන් අපි හිතුවේ නැතුණාට.
නමුත් අපිට මේවා දුරේක්ෂ වලින් දැක්කට මේ කලාපයන් වලට කොතරම් විද්‍යාව දිනුනොත් කවදාවත් යන්න ලැබෙන්නේ නැහැ. මොකද ආරෝක වර්ෂ බිලියන 4.6ක් කියන්නේ අති විශාල දුරක්. මම හිතන්නේ චක්‍රාවාට චක්‍රාවාට අතර තරණේ කුමන ආකාරයේ තාක්ෂණික දියුණුවක් ලැබුවත් කල හැකි දෙයක් වෙයිද කියන එක. අනෙක් අතට අපි එවැනි තාක්ෂණයක් දියුණු කළා ඒ චක්‍රාවාට වල ආසන්නයට ගියත් ඒ කාලයන් වෙනකොට ඒ චක්‍රාවාට විනාශ වෙලා තියෙන්නත් පුළුවන්. ඒක නිසා මෙවැනි අතිශයම දුර කලාපයන් වල සංගවිලා තියෙන රහස් ජීවත් වෙන ජීවීන් කාලයෙන්ම සංගවිලා යයි කිසිවෙක්ට හඳුනා ගන්න නොහැකිවම අපිට කරන්න බලයි එකම දේ මෙවැනි දුරේක්ෂක මාර්ගයෙන් ඒ ප්‍රදේශයේ ඒ ඒරියාස් නිරීක්ෂණය කිරීම පමණයි. ඉතින් අද මේ ක්වික් වීඩියෝ එක මම කරේ මේ ඉමේජ් එක සම්බන්ධ සුළු කාරණා ටිකක් කතා කරන්න. තව පැයකින් පමණ NASA විසින් සියලුම දත්තයන් නිකුත් කරයි. ඒක ගැන අවධානයෙන් ඉන්න අධ්‍යයනය කරන්න ප්‍රධාන වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙන අපේක්ෂාවයි මම සමුගන්නවා. හැමෝටම ආයුබෝවන් සුබ දවසක්.